වත්මන් අර්බුදයට මුහුණ දෙන්න ජනතාවට ශක්තියක් ඇතැයි ජනපති දැඩි විශ්වාසයක. බිම්ස්ටෙක් ප්‍රඥප්තියට ශ්‍රී ලංකා ජනපති අත්සන් තබයි. අදයි හෙටයි ඩීසල් ගහන්න සිපෙට්කෝ ෂෙඩ් වලට යන්න එපා. තෙල් සභාපතිගෙන් ඉල්ලීමක්. දුම්රිය රේදුරන්ගේ වර්ජනය තාවකාලිකව නවති. ඇමති එක්ක සාකච්ඡාවකුත්. ජාතික රෝහලේ රසායනාකාර පරීක්ෂණ සීමා කෙරේ. සාම කතා ධනාත්මක වෙතැයි යුක්රේන් ජනපති බලාපොරොත්තුවක. විශ්වසනීය පුවත් කාටත් කලින් හටත කියන ITN මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගිනු යොබ. ශ්‍රී ලංකාව තුළ මතුවැති වත්මන් අර්බුදවලට මුහුණ දීමට ශ්‍රී ලාංකික ජනතාවට ශක්තියක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. තමාට එම ජනතාව පිළිබඳ විශ්වාසයක් පවතින බවයි රාජපක්ෂ මැතිතුමා පවසන්නේ. කොළඹ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුව අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවේ අවසන් දින අදයි බිම්ස්ටෙක් ප්‍රඥප්තියටද මෙහිදී අත්සන් තැබුණා. ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් පැවැත්වෙන බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයෙන් පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුව පුරා දින තුනක් කොළඹදී පැවැත්වුණා. සමුළුවේ මුලසුන දැරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ පැවැත්වෙන සමුළුවට බිම්ස්ටෙක් සමාජික රටවල නායකින් එක්ව සිටියා. The restrictions imposed to curtail the spread of the virus in 2020 and 2021 seriously. වෛරස් ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට පැන වූ සීමා කිරීම අප ආර්ථිකයේ සෑම කොටසකටම බලපෑමක් එල්ල කළා. සංචාරක කර්මාන්තයේ කඩා වැටුණු අතර විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු විදේශ විනිමය සීමාවට ලක් වුණා. සෞඛ්‍ය පද්ධතියට ගෙවී යුතු මුදල් ප්‍රමාණය ඉහළ ගියා. ජනතාවට සහන සැලසීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වුණා. එසේම ගෝලීය උද්ධමනය ඉහළ යාම හා ගෙවීමට ඇති ණය ප්‍රමාණය අප රටේ ආර්ථිකය දැඩි අභිවෘද්ධිාත්මක තත්ත්වයකට රැගෙන විත් තිබෙනවා. කෙසේ වෙතත් අප රටේ ජනතාවගේ ශක්තිමත් භාවය සමග එම තත්ත්වයට මුහුණ දීමට හැකියාව ඇති බවට විශ්වාසය තිබෙනවා. එමෙන්ම කලාපීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කිරීමෙන් මෙම තත්ත්වේ මගහරවා ගැනීමට හැකිවනු ඇති. මෙම තත්ත්වය යටතේ බිම්ස්ටෙක් සංවිධානයට අයත් රටවල් අපහට දක්වා ඇති සහයෝගයට ස්තුතියි. 1997 වසරේ ආරම්භ කළ බිම්ස්ටෙක් සංවිධානය ඉතාමත් ඉහළ තත්ත්වයකට පැමිණ තිබෙනවා. මෙම කලාපයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමට රටවල් අතර අධ්‍යක්ීම් ශක්තින් හා විශේෂඥ දැනුම උපයෝගී කර ගැනීමට හැකියාව තිබෙනවා. ගෝලීය ජනගහනයෙන් පහෙන් එකක් වාසය කරන මෙම කලාපයේ ජනගහනය අනුව මෙන්ම ගෝලීය පිහිටීම හරහාද මේ ඉතාමත් වැදගත්. This is specially important given our region's geostrategic importance, economic strength, and the size of its populace, which accounts for over 1/5 of the world's population. ඩීසල් ලබා ගැනීම සඳහා අද සහ හෙට සිපෙට්කෝ ඉන්ධන පෙරවුම් හල් වෙත නොයන ලෙස කණිතල් සංස්ථා සභාපතිවරයා ඉල්ලා සිටිනවා. තෙල් නැවක් කොළඹ වරායට පැමිණ තිබුණද එම තෙල් ඉන්ධන පිරවුම් හල් වෙත බෙදා හැරීමට කාලය අවශ්‍ය බැවිනුයි සභාපතිවරයා මෙම ඉල්ලීම් සිදු කරන්නේ. විදුලිය කප්පාදුව තවදුරටත් දීර්ඝ කරමින් දිවයිනම ආරණවර පරිදි අද පෙරවරු වටත් රාත්‍රී 12 අතර පැය 10ක විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට මාජන උපයෝගිතා කොමිසම අවසර ලබා දුන්නා. ජල විදුලි උත්පාදනය සීමා වීම මෙන්ම බලාකාර සඳහා ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුව සිදු කරන බවයි බලධාරීන් පවසන්නේ. ඒ අනුව GHIJKLTUVW කලාප සඳහා පෙරවරු 8 සිට පසරු 2 දක්වාත් සවස 6 සිට රාත්‍රී 10 දක්වාත් විදුලිය විසන්ධි කෙරෙනවා. A, B, C, D, E, F, P, Q, R සහ S කලාපවලට පසරු 2 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වාත් විදුලිය විසන්ධි කෙරෙනු ඇති. අලුතින් නම් කරන ලද M, N, O, X, Y, Z කලාප සඳහා විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන්නේ පෙරවරු 8 සිට පසරු 6 දක්වායි. අද රට මුහුණ දීලා තියෙන විදුලි අර්බුදයට මූලික හේතුව තමයි ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජලය නැහැ, තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තෙල් නැහැ. ජල විදුලි බලාගාර මෙගවොට් 1200ක් පමණ දීමට හැකියාව තිබුණත් ජලය නැතිකම නිසා අද වෙනකොට දෙන්න පුළුවන්කම තියෙන්නේ දවාලට මෙගවොට් 300ක් සහ රාත්‍රියට මෙගවොට් 700ක් පමණයි. තෙල් වලින් දුවන විදුලි බලාගාර සඳහා මේ ධාරිතාවයේ තියෙනවා 1700ක් පමණ. ඒ වුණාට මේ මොහොත වෙනකොට තෙල් නොලැබීම නිසා දීමට හැකියාව තියෙන්නේ මෙගවොට් 1000ක් පමණයි.
අපේ ඉල්ලුම තියෙනවා දවසකට මෙගවොට් 2800ක් පමණ රාත්‍රි කාලේ. එතකොට අනිවාර්යයෙන්ම අඩුවක් තියෙනවා අපිට විදුලිය ලබා දීම සඳහා අපේ තියෙන සැපයුම. දිවිනේ ඇතැම් ඉන්ධන පිරවුම් මල් ආශ්‍රිතව දිවා සහ රාත්‍රී කාලයේදී තවමත් දිගු පොලිම් දැකගත හැකි. දිගු වේලාවක් පොලිමේ සිට බස්රථ හිමියන් ඊයේ රාත්‍රී 10ට පමණ හොරණ පාන්දුර ප්‍රධාන මාර්ගයේ හරස් කිරීම නිසා රථවාහන ධාවනයට බාධා ලැබුණා. ඒ රාත්‍රී 10න් පසු ඉන්ධනහල වසා තැබීමට විරෝධය පළ කරමින් පසුව හොරණ පොලිසිය පැමිණ ඉන්ධනහල යළි විවෘත කිරීමට මැදිහත් වීමත් සමග ගැටලුව සමතේකට පත් වුණා. මේ අතර මීරිගම පල්ලේවෙල ඉන්ධන පිරවුම් මල අසලදීද මාර්ගය හරස් කරමින් ටිපරත රියදුරන් විරෝධතාවක නිරත වුණා. පල්ලේවෙල පොලිසිය පැමිණ ගැටලුව සමතේකට පත් කිරීමට කටයුතු කළා. ඊයේ දිනේදී ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. ඒ හේතුවෙන් අද සහ හෙට ඩීසල් ලබා ගැනීම සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම් මල් අසල පෝලිං වල රැඳී නොසිටින ලෙස එම සංස්ථාව මහජනතාවකින් ඉල්ලීමක් කරනවා. නමුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපීම අඛණ්ඩව සිදු කරනවා. පෙට්‍රල් පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති අතර මහජනතාවට සාමාන්‍ය පරිදි පෙට්‍රල් ලබාගත හැකි බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා. රජය ඉන්දිය ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. හෙට දිනේදී ඉන්දිය ප්‍රතිපාදන යටතේ මෙරටට ලැබීමට නියමිත ඩීසල් රැගත් ඉන්ධන නෞකාව පැමිණෙනතුරු අදාළ ඩීසල් මිලදී ගැනීමට කටයුතු කරන බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ. අදාළ ඩීසල් තුගය විදුලි උත්පාදනය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා යොදා ගැනීමටද නියමිතයි. මේ අතර පවතින ඉන්ධන අර්බුදයට කඩිනමින් විසඳුමක් නොලැබුණොත් ලබන සතියේදී සියලු බස්රථ ධාවනීන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ පවසනවා. මේ සතියේ මේ තෙල් ප්‍රශ්නය විසඳුවේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම ලබන සතියේ ලංකාව පුරාම බස් ධාවනීන් ඉවත් කරගන්න කටයුතු කරනවා. මම දැනටමත් අනිත් බස් සංගම් එක සාකච්ඡා කරලා අවසානයි. විශේෂයෙන්ම දුර පළාත් බස්රථවලට අපිට ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි මේ සතිය ඇතුළත මේ තෙල් ප්‍රශ්නය විසඳන්න ඕනමයි. ඒ වගේම දෙවෙනි ගැටලුව තමයි මාර්තු 31 වෙනිදා ලීසින් කතන්දරෙත් තියෙනවා. ඒ විසඳුවේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ දෙක හා එකසු කරලා අපි ලබන සතියේ බස් ධාවනීන් ඉවත් කරගන්න කටයුතු කරනවා. මේ අතර ගෑස් මිලදී ගැනීම සඳහා ජනතාව තවමත් දිගු පෝලිං වල රැඳී සිටිනවා. වැලිමඩ රේන්දපොළ ප්‍රදේශයේදී ගෑස් මිලදී ගැනීම සඳහා අලෙවි නියෝජිත ආයතනයක් අසල දින දෙකක් පෝලිමේ රැඳී සිටි ප්‍රදේශවාසීන්ට එම අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු සහ තවත් පිරිසක් ආහාර පාන වලින් සංග්‍රහ කළා. පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට අද සහ හෙට දිනවල රජයේ ආයතනවල සේවකීන්ට නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව සලසා දෙන ලෙස මාජන උපයෝගිතා කොමිසම ඉල්ලීමක් කර තිබෙනවා. පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සොයන්නට සහය නොදී ඇතැම් දේශපාලන කණ්ඩායම් බොරදියේ මාළු බෑමට සූදානම් වන බව ජනාධිපති නීතිඥ යුවාර්ද සිල්වා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී තීරණය දේශපාලන සංවාදයට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ගැඹුරු සාකච්ඡාවක් යනවා. 3-2 බලයත් අහිමි වෙලා පාර්ලිමේන්තුවේ සරල බහුතරයත් අහිමි වුණොත් සමහර වෙලාවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවන්න වෙයි. පාර්ලිමේන්තුවේ බලය වෙන පිරිසකට දෙන්න වෙයි. මාරු වුණොත් සමහර වෙලාවට ඒ මාරු වීම මතම යලි පාර්ලිමේන්තු මහමැතිවරණක් ඇඳවීම වෙනුවෙන් ප්‍රවේශයකට යන්න වෙයි කියලා. කරන්න යන්නේ මොකද්ද කියන එකයි වැදගත්ම දේ. අපි මේ කරන්න යන්නේ කාට හරි පාඩමක් උගන්වන්නද, ජනතාවට සේවය කරන්නද, ජනතාවගේ මේ ප්‍රශ්න විසඳන්නද, එහෙම නැත්නම් තමුන්ට නැති වෙච්ච දෙයක් ලබා ගන්නද, ගෙදරින් එළියට මොන හරි දායි කියලා බලාගෙන කියලා ලාගෙන ඉන්න පුද්ගලයන්ට මේක බාර දීලා අපි තෘප්තියක් ලබන්නද, ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වෙන්නද? මෙන්න මේවා තමයි අපි සාමාන්‍ය ජනතාව කල්පනා කර යුතු වෙන්නේ. ඉතින් මම නම් දකින්නේ මේ බලය මාරු කරනවා, අපි මේක නැති කරනවා කියලා මේ කරන්නේ කාටද? මේ කරන්නේ රටට. මේ රටට අපි බලය දීලා තියෙනවා පුද්ගල සංඛ්‍යාවකට. ඒ පුද්ගල සංඛ්‍යාවට යම් කාල පරිච්ඡේදයක් දීලා තියෙන්නේ. ඒ අයට ඒ කතාව කරගෙන යන්න අවශ්‍ය නම් ජනාධිපතිතුමාට තව ටික කාලෙකින් එයාට බලය හම්බ වෙනවා. එයාගේ මතය අනුව විසිරුවා හරීම. දැන් ඉස්සර අවුරුද්දක තිබ්බ කාලේ වෙනස් වුණානේ. ඔය කතන්දරේ එන්නේ දෙන්නේ දෙපැත්තේ හිටියනම්. ජනාධිපතිකමයි පාර්ලිමේන්තුවයි දෙකම එක කණ්ඩායමකට දුන්නනේ. ඒතකොට ඒ දෙකලු අතර විසකයක් ඇති වෙලා තමයි එහෙම වෙනවනම් ජනාධිපතිතුමා තීරණය කරන්නේ මට මේ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න බෑ, මං කැමති නෑ වැඩ කරන්න. බලේ අපිට දෙන්නේ කියලා කියන කණ්ඩායම එකතු වෙලා 213ක් පෙන්වුවොත් ඒ පෙන්වූ සැනින් යම් ආකාරයක පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනා ගන්න විශ්වාසය දිනා ගන්න කෙනා මත පදනම් වෙලා අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගෙන පාර්ලිමේන්තුවේ ඉස්සරහට යන්න පුළුවන්ද? නැත්නම් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රකාරව ජනාධිපතිවරයාට මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉස්සරහට අන්න ඒක තමයි ක්‍රමය. තමන්ගේ බලය ලබා ගැනීම සඳහා මිසක් මේ තියෙන ප්‍රශ්න
ප්‍රශ්නය භාවිතා කරන්නේ අද දේශපාලන කණ්ඩායම් තමන්ගේ වාසිය තකා ගන්න විසක්ක ජනතාවට සේවය කරන්න නෙමෙයි. පළවෙනිටම කළ යුතු හොඳම විසඳුම කරන්න නැතුව ඒකේ අවසාන ප්‍රතිඵලය. දැන් මේ මිනිස්සු පාරට බහී දැන් මොන විදිය වෙයිද දන්නේ අපි තව රහස් ක්‍රම තියෙනවා කියන්නේ. ඒව කියන එක වැරදි මන්නම් කියන්නේ. ඒ කියන්නේ මොකද තමුන්ගේ අර ඉස්සර පරණ කාලේ දේවල් අලුතෙන් මතක් කර දීමක්ද කියලා මට හිතෙනවා බලාගෙන ඉන්නකොට. දුම්රිය එන්ජින් රියදුරු වර්ජනය තාවකාලිකව නතර කෙරුණා. විෂය භාර අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසන්නේ. දුම්රිය ගාස්තු වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරු සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඔවුන් පැවසුවේ අත්නෝ මතික ලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි බවයි. කෙසේ වෙතත් අමාත්‍ය දිලුම් අමනුගම මහතා සමග ඊයේ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සංගම් තීරණය කළේ. කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යංශයේදී අමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් මෙවන විටත් පැවැත්වෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අපි වෘත්ති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න තීරණය කළා. රටේ පවතින තත්ත්වයන්ගේ දුම්රිය ගාස්තු වැඩි කිරීම සහ දුම්රිය එන්ජින් රියදුරු ඇතුළු ධාවන කාර්ය මණ්ඩලයේ අධිකාරීන් සම්බන්ධ ගැටලු කිහිපයක් මුල් කරගෙන ඇමතුමා ඊ රාත්‍රියේදී අපිට දුරකථනයෙන් අමතලා මේ ගැටලුව තාකටම විසඳන්න අවශ්‍ය කටයුතු කරනවා කියන එක දැනුම් දුන්නා. දුම්රිය ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන්න සමත්කම් වුණා. ඒ නිසා අපි මෙම වෘත්ති ක්‍රියාමාර්ගයේ තාවකාලික අත්දැකීම් තීරණය කරා. ජාතික රෝහලේ රසායනාගාර තුල දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය රෝහලේ සියලු අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා. පරීක්ෂණ කට්ටල හිඟවීම හේතු වෙනුයි සාමාන්‍ය රසායනාගාර පරීක්ෂණ අත්හිටුවීමට ජාතික රෝහල තීරණය කරත්තේ. ඒ අනුව අත්‍යවශ්‍ය පරීක්ෂණ හැර අනෙකුත් දෛනික සාමාන්‍ය පරීක්ෂණ අත්හිටවන ලෙසයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනේ. මේ අතර පරීක්ෂණ කටයුතු සඳහා ජාතික රෝහල වෙත පැමිණි රෝගීන්ද කියා සිටියේ සාමාන්‍ය පරීක්ෂණ සීමා කර ඇති බවයි. ඖෂධ නිෂ්පාදන සැපියුම් හා නියාමන අමාත්‍යාංශ ලේකම් සමන් රත්නායක මහතාකින් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජාතික රෝහලේ මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බව තමන්ට දැනුවත් කර නොමැති බවයි. මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ ප්‍රකාශ කළේ රෝහල් වෙත හිඟීකින් තොරව ඖෂධ සැපීමට හැකි සෑම පීවරක්ම ගෙන ඇති බවයි. වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳ දේශපාලන වේදිකාව තුළ සිදු කෙරුණු විවිධ අදහස් කිහිපයක් දැන් අපි පක්ෂ ටික එකතු වෙලා දැවැන්ත මැදින රැලියක් කොළඹදී පවත්වන්න තීරණය කෙරුවා. නුගේගොඩ පැවතිච්ච 2015 ඒ රැලියෙන් කොච්චර දේවල් කරන්න පුළුවන් වුණා. එතනින් පටන් ගත්ත ගමන ඒ වගේම ඓතිහාසික පින්මත් තමයි මේවර මැදිනෙන් අපි තියන්නේ. මේගොල්ලෝ විතරක් නෙමෙයිනේ, මේගොල්ලොත් එක්කම තව කොටසක් මේ ආණ්ඩුව පත්කරන සෑහෙන වැඩ කොටසක් කරානේ. 69 ලක්ෂයක ජනතාවත් ඉන්නෝනේ මේකේ. මේ ආණ්ඩුව පත් කරපු දැන් මට පේන විදිහට සෑම කෙනෙකුටම තියෙන්නේ පුද්ගලික න්‍යාය පත්‍ර. දැන් තියෙන බලයත් එක්ක ඉන්න ජනාධිපතිතුමා එක්ක ඉන්න ආණ්ඩුවත් එක්ක මේ ගමන ගිහිලා මේ රට වැසියෝ ගැන හිතන එකනේ තියෙන්නේ. මොකද්ද මේ ජීවිතේ? හරියමං ආහාර වේලක් නැහැ, දරුවන්ට අධ්‍යාපනයක් නැහැ, නිරෝගී සම්පන්න ජීවිතයක් නැහැ, මානසික සුවයක් නැහැ. අපි නිකන් පරඬල් වගේ ජීවිත. ඒ නිසා අපි අවුරුදු 74ක් අපේ මාතෘභූමිය, අපේ රටේ ජනතාවත් මේ පීඩාවෙන් පීඩාවට පත් කළද මේ පාලක කණ්ඩායම වලට රැහිව්වා. අපි ගම් සංවිධානය වෙන්න ඕන. උත්තර හොයන්න නැතුව පඬිතුකම් කියන ඕනතරම් මිනිස්සු ඉන්නවනේ. ඊරිසියා කරන එකයි, පළපාලියන එකයි විවේචනය විතර ඔළුවේ තින්නේ. කොහොමද මේක කරන්න කියනක නැහැ. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ මොකද්ද? අන්නේ බෑකිරියට විසඳුමක් හොයලා දෙන්න. අද ගාමිණී ලොකුගේ මහත්මයාට පෙට්‍රල් ෂෙඩ් එකට යන්න බෑ. නමුත් ඉන්දියාවේ විදේශ ඇමතිතුමා යනවා IOC ෂෙඩ් එකට ඒකේ ක්‍රියාකාරකම් බලන්න. අද මේ ආණ්ඩුව ඒගොල්ලත් එක්ක අස්සම් කරපු ගිවිසුම් වලට අනුව මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා තියෙනවද කියන එක අද මේ විදේශ ඇමතිතුමා හිතාගෙන ඉන්නවත් දන්නේ නැහැ. ඉන්දියාව අපිට අමාරු වෙනවා උදව් කරලා තියෙනවා ගොඩාක්. ත්‍රස්තවාදී ප්‍රශ්න වල උදව් කරා. ඉතින් ඉන්දියාවේක සහෝදරත්වයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම තමයි ඉතාම අවශ්‍යය. ඒක වර්තමාන අපේ රජයේ කරගෙන යනවා. ඒ නිසා ඉන්දියාවේ සහයෝගය ලබා ගන්න කියලා කිසිම කෙනෙකුට විවේචනය කරන්න බෑ, තර්ක කරන්න බෑ. ඉන්දියාව ඇත්තටම අපිට අමාරු වෙලාවේ දැන් උදව් කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා ඉන්දියාවට. ඉන්දියා විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා විපක්ෂ නායකවරයා සමග මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කර තිබෙනවා. මෙම අර්බුදකාරී අවස්ථාවෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන සහයෝගිතාව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය ට්විට එකින් මේ සටහනක් තබමිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ඉන්දියාවෙන් මෙරටට ලබා දෙන ආර්ථික සහාය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වෙ තිබෙනවා. එස් ජයශංකර් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හමු වුණා. ඒ ඉන්දීය තානාපති නිල නිවසේදී. මෙම ව්‍යසනකාරී මොහොතේදී ශ්‍රී ලංකාවට සහෝදරත්වයේ දෑත් දිගු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පුද කරන බව විපක්ෂ නායකවරයා මෙහිදී පවසා තිබෙනවා. ශ්‍රී ලංකාව පත්වැති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා උපරිම වශයෙන් ආධාර සහ සහයෝගය තවදුරටත් ලබා දෙන ලෙසයි විපක්ෂ නායකවරයා මෙහිදී ඉන්දියා විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ. මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මෙම සාකච්ඡාවට එක් වී තිබෙනවා. හොඳ සාර්ථක සාකච්ඡාවක් ඇති කරා. ඒ වගේම සාර්ථක පිළිතුරු තේතුමා දුන්නා. උගක් ප්‍රතිචාර ප්‍රචාරක් ලැබුණා අපේ ගරු සජිත් ප්‍රේමදාස සමීජර විපක්ෂ නායකතුමාට. සහෝදරත්වයෙන් වාගේ තිබිච්ච සාකච්ඡාවක්. ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්න පිළිබඳව ළඟ යාළුව දෙන්නෙක් වාගේ කතා කරා. සමග ජන බලවේගයේ හැටියට අපි කොහොමද මේ ප්‍රශ්නේදී ඉන්දියාවෙන් ලබා ගන්නා ආධාර ජනතාව ලැබෙන විදිහේ වැඩපිළිවෙලක් ගැන කතා කරා. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. අස්පර්ශනීය උරුම රාජ්‍ය සම්මාන උළෙල රාජ්‍ය අමාත්‍ය විදුරු වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එල්පින්ස්ටන් රඟහලේදී පැවැතුණා. කාව්‍ය හිටවන කවි බයිලා දේශීය ජනනැටුම් පිළිබඳ ග්‍රන්ථ රචනා, හෙළවෙතකම ජනශ්‍රුති හා ජනකලා පිළිබඳ ග්‍රන්ථ රචනා සහ ආදිවාසී උරුමයන් ජනගත කිරීමට දායක වූ කලාකරුවන් දස දෙනෙකුට මෙහිදී සම්මාන පිරිනැමුණා. මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ නාවික නාවිකත්ව අභ්‍යාස ආයතනයේ පුහුණුව අවසන් කළ ආධුනික නිවියන් විසිරයාමේ උත්සවයේ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ආධුනික නිවියන් 61 දිනක අමාත්‍යවරයාටින් සහතික ලබා ගත්තා. වෘත්තීය දස්කම් තුලින් නාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා මෙම පාඨමාලාව බෙහෙවින් වැදගත් වෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. සමස්ත ලංකා සංස්කෘතික එකමුතු පදනම සංවිධාන කළ ජාතික සම්මාන ප්‍රදාන උත්සවයේ කොළඹදී පැවැත්වුණා. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මෙජ් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතායි. කලාකරුවන් දේශීය වෛද්‍ය රුණතුළු පිරිසක් මෙහිදී සම්මාන ලැබුවා. සෑම පවුලකටම සුවපහසු නිවසක් ලබා දීමේ ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා ඔබට ගයක් රටට හෙටක් ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකයි. ඒ අර්ථයේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ආතර ලබා දීම නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුවින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අඩු ආදම්ලාභී පවුල්වල ගැබිණි මවුරුන් සඳහා බාණ්ඩ කට්ටල බෙදා දීම හොරකල නිමලාරාම බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. වෛද්‍ය වෝල්ටර් ජයසිංහ පදනමේ මූල්‍ය පරිත්‍යාගයෙන් එම කටයුතු සිදු කරනු අතර බාණ්ඩ කට්ටලයක වටිනාකම රුපියල් 7500ක්. ඒත් සමගින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.